සත්කෝරලයට අවුරුදු ගල්කමු වසන්තය संविधान शक्ति गलगमो नागरिक विलंद सुभ साधक संगम प्रादेशिक लेखा कार्यालय प्रादेशिक सभा एवागे मणीति सामे सुरक्षण श्रीलंका पोलिस राज्य आयतन सिया लक्म वेनुवेन सत्कोरलेट औरुदु मे महोत्सव पवैत्वेन गलगमो यूबी वाणी नायक महाजन क्रीडांगणेट बहुम आदरेन पिलिगन्नो गलगमो वासी ओब सियलु देनाम इतामत्म आदरेन पिलिगन्ना मे अपे अलुत औरुद्दट अपिट नामिन संधान करन्न बेरेउनु හැමෝම අපි මේ වෙලාවේ බොහොම ආදරණීයව UB වන්නිනායක ක්‍රීඩාංගණයට සපවෙනි ඔබ සියලු දෙනාම පිළිගනු ලබනවා මේ ගම්මැද්ද කාර්තව්‍යයට නායකත්වයේ ලබා දෙන ගම්මැද්ද නායක එවැගේම කැපිටල් මහරජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශවන් ඩැනියල් මහතාටයි ඇරයුම උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න අලුත් අවුරුද්ද කියන්නේ අපිට
අලුත් විදියට හිතන්න අලුත් දේවල් කරන්න ලැබෙන අවස්ථාවක් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නව වසරේ අපේ රටේ ජනතාවත් සමග අලුත් දේවල් රාශියක් කරන්න අපි මේ අලුතෙන් හිතන සංකල්පය ගැන චුට්ටක් හිතුවාම අපේ හිතට එන දෙයක් තමයි අපේ රටේ නායකත්වය පිළිබඳව අපි නායකත්වයක් හොයන සමාජයක් නායකත්වයක් හොයන රටක් හැම තැනකම ඉතින් අපි නායකත්වය ගැන හිතුවාම අපේ රට ඉල්ලන දෙයක් තමයි නව නායකත්වය. ඉතින් නායකත්වය ගැන අපි කතා කරාම නායකත්වය විදි දෙකකට භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය නායකයින්ට බලය තියෙනවනේ නේද? එතකොට මේ බලය පාවිච්චි කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. පළවෙනි විදිය තමයි විනාශ කරන්න, බෙදන්න, මර්ධනය කරන්න. ඇත්තටම නායකත්වයේ දුර්වලම තැන තමයි එහෙම බලයක් භාවිත කිරීම. නමුත් ආදරය, දයාව, කරුණාව හරහා යම් අලුත් දෙයක් නිර්මාණය කිරීම තමයි මං හිතන්නේ නායකත්වයේ උච්චම ස්තරය. ඒ නිසා අපි මේ අලුත් අවුරුද්ද ගැන හිතනකොට අපි උත්සාහ කරමු අලුත් දෙයක් නිර්මාණය කරන්න. අලුත් මාවතකට යොමු වෙන්න. අන්න එයයි සැබෑ නායකත්වය. අපි ගම්මැද්ද ගැන මොහොතක් හිතුවොත් ගම්මැද්ද ආරම්භ කරපු දවසේ ඉඳන් අපි උත්සාහ කළේ අලුත් දෙයක් නිර්මාණය කරන්න. ගම්මැද්දෙන් ඉගෙනගත්ත බොහෝ දේවල් තියෙනවා. ඒවායින් කාරණා තුනක් ගැන මම ඉතාමත්ම කෙටියෙන් කතා කරන්න කැමතියි. අපි නායකත්වයක් හරහා රට අලුත් කරනවා නම් ඉතාමත්ම වැදගත් වන කාරණාවක් තමයි වගකීම. අපි හැම දිනම එකිනෙකා තනි තනිව අපේ වගකීම මනසේ ඉටු කළොත් අපිට මේ රට හදන්න ඉතාමත්ම ලේසියෙන් පුළුවන්. මට මතක් වෙනවා ජපානයේ කියමනක් තියෙනවා, කතාවක් තියෙනවා, තමන්ගේ වගකීම හරියට ඉටු නොකරන පුද්ගලයා හොරෙක්ට වඩා විනාශකාරී පුද්ගලෙක් කියලා. හොරෙක් යම් දෙයක් හොරකම් කරලා ඒ භාණ්ඩය යලිත් විකුණලා ඒ ආර්ථිකයටම ඒ භාණ්ඩය ලවා දෙන අඩුම ගානේ. නමුත් තමන්ගේ වගකීම හරියට ඉටු නොකරන පුද්ගලයා, කම්මැලි පුද්ගලයා ඒ ක්‍රියාවලියම විනාශ කරනවා. තමන්ගේ ක්‍රියාවලිය හරහා, ක්‍රියාකලාපය හරහා සමාජය විනාශ කරනවා, රට විනාශ කරනවා. ඒ නිසා අපි අපේ වගකීම මනසේ තේරුම් ගත යුතුයි. ඔබතුමන්ලා ගොවි මහත්වරුන් හැටියට ඔබතුමන්ලාගේ වගකීම මනසේ ඉටු කරනවා රටට. ඒ ඔබතුමන්ලාගේ වෙහෙසේ සුවඳ දැනෙන නිසා තමයි අපි මේ ගම්වලට එන්නේ. ගිය සතිය අපි දෙහයත් කණ්ඩේ හිටියා. ඊට කලින් ඊට පස්සේ අපි තලව කැලේ හිටියා. අපි ගම්වලට ගමන් කරන්නේ ඒ නිසයි. අපි ස්වයං පෝෂිත විය යුතුයි. දැන් ස්වයං පෝෂිත කියපු ගමන් අපි ගොඩක් හිතන්නේ අපි රටේ ආහාර වලින් ස්වයං පෝෂිත විය යුතුයි කියලානේ. ඔව් ආහාර වලින් ස්වයං පෝෂිත විය යුතු තමයි. නමුත් අපි අන් අයගෙන් යැපෙන සංස්කෘතියෙන් අපි ගැලවෙන්න ඕන. රටවල් වලින් ණය අරගෙන කලාප වලින් ණය අරගෙන එක එක ආයතන වලින් ණය අරගෙන හැමෝතම බාල්දු වෙවි රටක් ඉදිරියට අරගෙන යන්න බෑ. රටක් තියා පුද්ගලිකවත් පවුලක්වත් නඩත්තු කරන්න බෑ. අපි උත්සාහ කළ යුතුයි ස්වයං පෝෂිත වන්න. අපි උත්සාහ කළ යුතුයි වෙනත් අනාගතයක් දකින්න. අපිට න්‍යෂ්ටික බලය අවශ්‍යයි මේ රටට. එහෙම කිව්වහම ගොඩක් අය බය වෙයි. ගොඩක් අය හිතයි ගොඩක් ආందోලාත්මක කතාවක් කියලා. නමුත් අපිට බලය අපේ බලශක්තිය අපිට පාලනය කරන්න බැරි නම් අපේ බලශක්තිය පාලනය කරන්න වෙන කවුරු හරි නම් එහෙනම් අපි ස්වාධීනද, අපි නිදහස්ද? ඒ නිසා ඉදිරි දශකවල අපි රටක් හැටියට න්‍යෂ්ටික බලය ගැන හිතන්න ඕන. අපි අපේ මුහුද ආරක්ෂා කළ යුතුමයි. අපේ රටේ භූමි ප්‍රදේශයට වඩා අටගුණයක් විශාලයි අපේ මුහුදු ප්‍රදේශය. ඒ නිසා කවුරු හරි කිව්වොත් අපි ඉන්දියානු සාගරයේ පුංචි මුතු ඇටයක් කියලා ඒ කතාව දැන් අපේ ජනවහරෙන් අපි අයින් කරන්න ඕන. ඒකට හේතුව අපි පොඩි රටක් නෙමෙයි, අපි මුතු ඇටයක් නෙමෙයි, අපි මහා විශාල රටක්. ඒකට හේතුව අපිට විශාල මුහුදක් අපිට අයිති. ඒ නිසා මේ මුහුදෙන් අපි ප්‍රයෝජනය ගත යුතුයි. තුන්වෙනි කාරණාව තමයි අපි සහයෝගීතාවයෙන් වැඩ කළ යුතුයි. සහයෝගීතාවය අපි හැමතිස්සෙම එක ඉලක්කයක් කරා යා යුතුයි. ඒ ඉලක්කය වෙනුවෙන් කැපවී වැඩ කළ යුතුයි. ගම්මැද්ද කියන සංකල්පය ගත්තොත් දශක ගණනාවක් තිස්සේ ඉතාමත්ම කුඩා කණ්ඩායමක් ගොඩක් මහන්සි වෙලා රටේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ඔවුන්ට කිසිම ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් එයින් පෙනෙන්නේ මේ රටේ හොඳ නායකින් සිටින බව, හොඳ තරුණ තරුණියන් සිටින බව, හොඳ ජවයක් තියෙන බව. ඒ වගේම තමයි News First මොනතරම් බාධක කම්කටොළු අභියෝග ආවත් ඔබ දන්නවා සිරස 7 News එක බලනකොට ඔබට සත්‍ය දැනගන්න පුළුවන් කියලා. ඒ සත්‍ය වාර්තා කිරීම ලේසි නෑ මිත්‍රවරුනි. ඒ සත්‍ය වාර්තා කරන පුද්ගලයන්ට නොඑක් තර්ජන, ගර්ජන, ඔවුන්ට කායිකව මානසිකව විවිධ වූ බලපෑම් එල්ල වෙනවා. නමුත් ජනතාව වෙනුවෙන් ඔවුන්
එක ඉලක්කයක් කරා යනවා. ඒ ඉලක්කය තමයි ජනතාවට සත්‍ය වාර්තා කිරීම. ඒ නිසා මේ කාරණා කිහිපය මතක තබා ගත්තොත් අපිට අනිවාර්යෙන් මේ අලුත් අවුරුද්ද කියන මේ අවස්ථාව ඇත්තටම අලුතෙන් හිතලා අලුත් රටක් නිර්මාණය කිරීමට අවස්ථාවක් කළ ගත හැකි. ඔබ සියලු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක්. ආයිබෝන්. අපි දැන් සූදානම් කාල වේලාව නොයවා අපිට බෙහෙවින් නොමද සහයක් ලබා දෙන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්තුමාට ඔබව ආමන්ත්‍රණය කිරීමට අවස්ථාව ලබා දෙන්න ඊජී වික්‍රමසිංහ මැතිතුමනි ඔබටයි මේ ආරාධනය. සත්කෝරලේ කියලා කියන්නේ කෝරලා නැත්නම් පත්තු හතකින් සමන්විත දිස්ත්‍රික්කයක්. මේකේ සුවිශේෂත්වය තමයි මේ ගල්ගමු කියලා කාර්යාලයේ ඉතාමත්ම දුෂ්කර ප්‍රදේශයක පීටි පොට්ටාසියක් කාර්යාලයක් ප්‍රදේශයක්. ඉතින් මේකේ ඉන්න මේ ප්‍රදේශයේ ඉන්න ජනතාවට අද දවසේ මේ කටයුත්ත සමරන්නේ වසර ගණනාවක නිහඬියාවකින් තමයි මේ කටයුත්ත අද දවසේ ඔබ විසින් භුක්ති විඳින්නේ. වසර 3ක් තිස්සේ මේ කටයුත්ත කරගන්න බැරුව හිටපු අපි අද දවසේ මේ කටයුත්තට මොහොම උනන්දුවෙන් දායකත්ව ලබා දෙනවා. අපේ ගම්මැද නායකතුමා සියන් ඩෙනල් මහත්තයා කිව්වා හොඳ දැක්මක් අපිට පෙන්ව ඔබට. ඇත්තටම මේ ගල්ගමු කියලා කියන කොට්ටාසේ බොහොම සාරවත් පසකින් හිවි ප්‍රදේශයක්. මට මතකයි ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අර ගම්මැද්දේ කරුල්ගස්වැව ජල ව්‍යාපෘතියේදී එදත් මම මතක් කිරීමක් කරා. සුද්ධා අපිට විනාශ කරන්න බැරි වුණේ කාරණා කීපයක්. එකක් තමයි මේ සාරවත් පස. තව කාරණාවක් තමයි දවස් 365 දවසම වැටෙන මේ හිරු එළිය. ඒ වගේ තමයි මේ ජෛව විවිධත්වයේ. එදා මම එහෙම කිනුට ඔබතුමා තවත් එකක් අංගයක් එකතු කරා. ඒ තමයි අපේ විවිධත්වයේ තුල ඒකාබද්ධතාවය. ඔබතුමා ඒක තමයි මේ මතක් කිරීමක් කරේ. අපි එකට එකතු වුණොත් මේ රට මීට වඩා තැනකට අරගෙන යන්න පුළුවන්. ඉන්දියන් සාගරයේ මුතු වැටේ නෙවෙයි ඊට වඩා තැනකට අපි මේ රට ගෙනියන්න පුළුවන්. සම්පත් පිරිච්ච රටක්. සම්පත් බහුල රටක්. විවිධ හැකියාවන්ගෙන් යුක්ත ජනතාවක් ඉන්න රටක්. හැබැයි අපි පසුගිය කාලේ අක්‍රීය කරලා තිබුණා විවිධ දේවල් නිසාම. ඒ නිසා නැවත අපි අවදි වෙමු. අවදි වෙලා මේ අපි පේන්න මුගල්ගමු කොට්ටාසෙන් මේ අවුරුදු උදාවත් සමග මේ සිංහල දෙමළ හිලි අවුරුදු දවසේ අපි පෙන්වමු අපි කොහොමද මේ ගල්ගමු කොට්ටාසේ ඉහළට ඔසවන්නේ කියලා ලංකාව තුල. ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් රත්නායක මහතා ඔහුට අපි ආරාධනා කරනවා මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න. ඇත්තටම අද දවස බොහොම සතුටක් දැනෙනවා. අද දවසේ රාජ්‍ය ආයතනත් එක් අත්වැල් බැඳගෙන නාගරික වෙළඳ සංගමය දැඩි වෙහෙසක් අරගෙන මේ විදිහට මේ බලපදේශේ කොට්ටාසේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි දිවයිනෙම්ම යම් යම් තරඟ ඉසව් විවෘත කරලා මේ වගේ සුන්දර අවස්ථාවක් මේ ගල්ගොම්ම පුරවරයට රැගෙන එන්න සිරස මාධ්‍යත් එක්ක එකතු වෙලා මේ කරපු සත්කාරයේ සම්බන්ධයෙන් වගේම ඒ සත්කාරයට රාජ්‍ය ආයතනයක් විදිහට ගල්ගොම්ම ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරීන්ගේ සහයෝගයත් මේ සඳහා ලබාගෙන ඒ වගේම ඒ සමගම අපගේ ප්‍රධාන රාජ්‍ය ආයතන වන ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ සියලුම සහෝදර නිලධාරීන් වගේම අනිකුත් රාජ්‍ය ආයතන වලටත් ඒ රාජ්‍ය අංශේ ශ්‍රමය සඳහා සංවිධාන කටයුතු සඳහා ඔවුන්ට දායකත්වයක් ලබා දීලා ඔවුන්ගේ මේ උත්සාහයේ මල්පල ගන්නට ලැබිච්ච මේ අවස්ථාව අපි අවස්ථාවක් කරගත්තා ප්‍රාදේශීය ලේකම්තුමනි එවාගේම සිරස මාධ්‍ය ජාලයේ අධිපතිතුමනි අපේ දායකත්වයත් මේ ඉල්ලන මේ නාගරික නාගරික වෙළඳ සංගමයේ මේ අරමුණ තුලින් ජනතාවගේ ඒ සඳහා විවිධ අවස්ථාවන් දක්ෂතාවයන් ඔප්නම්මා ගැනීමට අපටත් ලැබිච්ච මහඟු දායකත්වයක් ඒ දායකත්ව කර ගැනීම සම්බන්ධයෙන් නාගරික වෙළඳ සංගමයටත් එවාගේම සිරස මාධ්‍ය ජාලයටත් ප්‍රාදේශීය සභාව විසින් ප්‍රාදේශීය සභාවේ ස්තුතිය ප්‍රණාමය පුද කරන අතර මෙම අලුත් අවුරුදු උත්සවේ සාර්ථක වෙන්නේ ඔබගේ දක්ෂතාවයන් එළි දක්වා ගන්න මේක අවස්ථාවක් කරගත්තොත්. Oh yes, because
සූදානම් සත්කෝරේට අවුරුදු පළමු තරගය මේ ආකාරයෙන් තවත් සල්ප මොහොතකින් ආරම්භ කරන්නට මහා පාපද තරගය ඔබට පෙනෙනවා ඇති මාගේ පසුපසින් තරගකරුවන් රසක් මේ තරගය සඳහා මේ වෙන විටත් සූදානම් වෙනු සිටින්නේ යෝබේ වන්නිනායක ක්‍රීඩාංගණය ඉදිරිපිට මෙම තරගකරුවන් කිලෝමීටර 100කට අධික දුර ප්‍රමාණයක් මේ තරග වටේදී තරඟ කිරීමට නියමිතව තිබෙනවා අපිට හැකියාව තිබෙනවා තරඟ ආරම්භ කරන්නට මේ ආරම්භ වන්නේ සත්කෝරළේට අවුරුදු මහා පාපැදි තරගයයි හිරු නැගිලා රට දිනලා මන බඳ මේ ආරම්භුනේ සත්කෝරළේට අවුරුදු න්ියුස් ෆස්ට් අවුරුදු වසන්තේ මහා පාපැදි තරගය කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැව් දෙන්න හිරු වකුලට තෙම්බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා किया गन्न सिटिना तेन कोतना गिरी उतुरने अरुनेल्लेट अगना रूमे हुआ हने दरना रन गोयमिन सिने हस उतुरन्ना वसंतेट मल वैस्तक लुब दै मट ही तुना हिर देवी दुनि हिन्ना भिन्न हिते सतुद पिरुनाई एदन रोरें हित अत्तर सोभो हनक मेनुनाई साल किरी बतकट पेंपुरन हकीवाई हिमाई ममाई रटाई वेली पेरट अन्न අවුරුදු සැනකෙළියේ කාන්තා ගමහරාදී මේ තරඟය සව ආරම්භ කරන්නට සූදානම් ආරම්භක සංඥාව ලබා දෙන්නට මේ ආකාරයෙන් ආරම්භ වුණේ සත්කෝරළේට අවුරුදු කාන්තා ගමහරාදී මේ තරඟය සව කතා කරන ඔය දෙක අලුත් නිරක් මෙව්වයි කිචි කිචි දෙක Thank you.
තාම අපේ කම අපේ දේවල් අගේ කරනවානේ අද මේ උත්තරය ගැන මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ ගොඩක් සතුටුයි මම හිතන්නේ හැමෝම ගොඩක් මහන්සි වෙලා තියෙනවා අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඒ වගේම අලුත් අවුරුද්ද නම ප්‍රාර්ථනා සමග මේ රට එක රටක් හැදියට ඉදිරියට අරන් යන්න පුංචි වැඩක් අපි සංවිධානය කළා තියෙනවා පුංචි වැඩක් වුණාට මම හිතන්නේ හරි ලස්සන වැඩක් ඔබතුමා කොහොමද හැමදාම අපේ දේවල් අගේ කරනවානේ අපි එන හිත දෙල් ටික කාගෙන ඉමු මහත්තයා මේ තරඟය ආරම්භ කරන්න තරඟකරුවන් රසක් ඉන්නවා තරඟකරුවන් ඉතමත් උනන්දු වෙන පසුවන්නේ අපිට පෙනෙනවා ඇති පළමෙන් ප්‍රධාන අභියෝගය තමයි යොවුන්ට හිමි ගෝණීය හිමි කර ගැනීම අපිට පෙනෙනවා ගෝණීය බැහැගෙන තරඟකරුවන් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණෙන ආකාරය මේ ආකාරයෙන් තරඟකරුවන් ඉදිරියට පැමිණෙන ඔව් පළමු ස්ථානයේ දෙවන ස්ථානයේ තුන්වෙනි ස්ථානයේ ओह मैं उस साविदी जयग्राहकिन तोरा पात कर गिना अवसान
කෝරලට අවුරුදු තරගෙන ඔබ දන්නවා යෝබේ වනිනායක ක්‍රීඩාංගණයට අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඉන්නේ අද තවත් තරගයක් ඔබට පෙන්වන්න ඇති කිකිලි පොරය තරගය. පිරිමි පාර්ශවයට නම් අපි දන්නවා කොට්ටපොර තරඟ සවුව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ ආදේශ වූ ක්‍රීඩාවක් විදිහට කාන්තාවන් සඳහාම පමණයි මේ කිකිලි පොරය තරඟ සවුව ක්‍රියාත්මක වන්නේ. ප්‍රචාර දැක්වීම පිළිබඳව හරිම සතුටක් තියෙන්නේ. මම හිතන්නේ අවුරුද්ද කියන්නේ මේක. අපිටත් දැනෙනවා. ඉතින් හදවතින්ම මේ ඉන්න සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලාත් ප්‍රාර්ථනා කරනවා. අද මේ විශේෂත්වයක් තියෙන නාරච්චි මහත්තයා දැන් මේ අවුරුදු ගානකට පස්සේ බොහොම ශස්ත්‍රීය අස්වැන්නක් එහෙම නෙලලා මේ ගම්පලත් වල ඉන්න අපේ ගොවි මහත්තුරු, ගෙබිලියෝ මේ හැමෝම එකතු වෙලා බොහොම සරුසාරයට අවුරුද්ද සමරන අවුරුද්දක් නේ මේක. ඉතින් අපිට ගොඩාක් සන්තෝසයි මේ හැමෝමත් එක්ක අවුරුද්ද සමරන්න එන්න පුළුවන් වෙච්ච එක. සත්කෝරේට අවුරුදු අපි ගල්ගමුවට ආපු වෙලාවේ පිරිමි කබැදීමේ තරඟ සවුවයි මේ ආකාරයෙන් ආරම්භ වන්නේ. බලය, ශක්තිය මේ සියලු දේවල් එකට එකතු කරගෙන ඔබට පෙළනවා ඇති. පිරිමි කබැදීමේ තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා. කණ්ඩායම් දෙක මාතේසේ උණුසුම් කාර්ය තත්ත්වයක් අපට දැක ගන්නට පුළුවන්. අපි බලමු කවුද ජයග්‍රහණය කරන්නේ කියලා. විවිධ ක්‍රම අනුගමනය කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙවන්නට වෙරදරන ආකාරය අපට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දෙපසට එකතුලා සිටින ජනතාව ලබා දෙන ඔල්වර්සන් නාදය ශක්තියක් කරගනිමිනුයි මේ ආකාරයෙන් පිරිමි කබැදීමේ තරඟ සවුව දෙවන වටය නිමාවට පත්වන්නේ. අපි බලමු මේ තරඟය කොහොමද නිමාවට පත්වෙන්නේ කියන කාරණාව පිළිබඳව. ඔව්, ආරම්භක සංඥාව ලබා දුන්නා. තීරණාත්මක තරඟයක් ප්‍රාම්නක බන්නේ මේ ආකාරයෙන්. මෙම තරග වටේ තීරණය අතිශය තීරණාත්මකයි. දෙපිලටම ඔව් ඔව්
ඔව් මේ අවස්ථාවේදී අපට පෙරණව ඇති කණ්ඩායම ඉතාමත් ජවය බලය එකට එකතු කරගෙන කණ්ඩායම් හැඟීමෙන් යුතුව තරඟයට අවතීර්ණ වී තිබෙන ආකාරය පිළිබඳව ඒ ආකාරයෙන් එම තරඟ බටේ නිමාවට පත්වනවා නද සොබනා තුන් හෙලෙම පිබිරෙනා කුරුළු හඬට හිත සනසා මෘදංග හඬ රැඳෙනා කුරු වකුලට තෙම් බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා හිතේ අරුම කියාගන්න සිටිනා තැන කොතන කිරි උතුරන අරු නැල්ලට අගනා රුමෙව්වා බොහෝ රාජ්‍ය ආයතන බොහෝ ආයතන රසක් සම්බන්ධ වුණා. එන් සුවිශේෂී ආයතනයක් තමයි ගල්ගමු පුරවරේ ගල්ගමු නාගරික වෙළඳ සුබසාධක සංගමය. අතර මාත් එක්ක මේ වෙලාවේදී සුබසාධක සංගමේ වෙළඳ සුබසාධක සංගමේ උපසභාපති අජිත් පෙරේරා මහත්මයා සම්බන්ධ වෙනවා. ඔබතුමාගෙන් දැනගන්න කැමති මෙවැනි සුවිශේෂී අවුරුදු උත්සවයක් පවත්වන්නට නිවුස් ෆස්ට් එක ඇයි සුබසාධක සංගමය අත්වල බඳ ගන්න හේතුවයි. ඇත්තටම ගල්ගමු වැනි අති දුෂ්කර ගමක අපි නාගරික වෙළඳ සංගමයේ ඉදිරියට අපිට ලොකු ආසාවක් තිබ්බා අපේ මේ ගල්ගමු පාරිභෝගික ජනතාවට අති විශිෂ්ට අවුරුදු උළෙල කිරීම හැම වෙලෙම ජනතාවත් එක්ක සිටින ගමත් එක්ක බැඳලා ඉන්න නිවුස් පස් ආයතනය සමග අපි මේ අවුරුදු උළෙල අති විශාල ඝන ගංගාවක් අපේ මේ යුබි වන්නිනායක ක්‍රීඩාංගණයට පැමිණලා සිටිනවා මං හිතන්නේ ඒක අපිට දරා ගන්න බැරි සතුටක් අපි හිතුවටත් වැඩි අති සාර්ථක ලෙස මේක දැන් මේ වෙනකොට මේ අති ජනතාවකින් අති විශාල ජනතාවකින් පිරි ඉතිරිලා තියෙන මේ අවස්ථාවේ විශේෂයෙන් නිවුස් පස් සියලුම නිලධාරීන්ට අපි ස්තුතියන් දෙනවා අම්බ පස්සේ කොහො කොහො දොළොස් මහේ මඟුල් දොහි මී අම්බ පස්සේ කොහො කොහො රබන රත් වින්න නැකත් වෙලාවට කලාව පිඹහන් මරණකෝ අන්තර විසිකර පල්ලා අවුරුදු කාලයෝ ඇවිල්ලා
Oh,
විතරන් කරල් ලැබින්නේ දිනට නුඹේ දිනට නුඹේ නැගෙන හිර කරන් කරල් ලැබින්නේ දිනට නුඹේ දිනට නුඹේ යාම්ම වහත්තිය ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා ගල්ගමුව කොට්ටාෂය කියන්නේ වැඩිපුරම ගොවි තැනින් ජීවත් වෙන ජනතාව ඉන්න ගොවි තැනින් සශ්‍රීක වෙච්ච ප්‍රදේශයක්. ඉතින් අපේ කොට්ටාෂය ජනතාවට විවිධ උවදුරු වලට වනාලි තර්ජන වගේ විවිධ උවදුරු වලට මුහුණ දෙන ජනතාවක් අපිට ඉන්නේ. ඉතින් ඒ වගේ ජනතාවකට නිවුස් ෆස්ට් ආයතනත් එක්ක එකතු වෙලා ගල්ගමුව ප්‍රාදේශීය සභාව ගල්ගමුව වෙළඳ සංගමය අනුග්‍රහයෙන් මේ වගේ අවුරුදු සය පවත්වන්නට ලැබීම ගැන ඇත්තටම සන්තෝෂ වෙනවා. ඒ වගේම ජනතාවට මේක මහඟු අවස්ථාවක් කියලා තමයි මම හිතන්නේ. නිවුස් ෆස්ට් ආයතනයට මේ සම්බන්ධයෙන් ස්තුතිය පුද කරනවා. මම හිතන්නේ මේ අවසන් ඊළඟ වටේට සුසුකම් ලබා ගන්නා තර්කකාරණීයන් තෝරාපත් කර ගැනීම අතිශය අමාරු කාර්යයක් වන්නට ඇති අනිවාර්යෙන්ම. හිරු නැගෙන රට දිනනා මන බඳ අංග 1 සුසුකම් ලබා ගන්නා පළමු තර්කකාරියයි සුබනා තුන් හෙළයම පිබිරෙන්නා කුරුළු හඬට හිත සනසා මෘදංග මෙලබාද මොනසුන් අපල සන්නාදයක් වකුලට තෙම්බඳිනා නුඹ ළඟින්ම මා ඉන්නා ुना
බටේර සුසුකම් ලබාගත් අවුරුදු කුමරියන්ට තීරණය අපි වචනයක් කතා කරමු අමාරු කර්තව්‍යයක් කියලා අපි දන්නවා මොකද හිතෙන්නේ මේ ගල්ගමුව වගේ පරිසරයකට ඇවිල්ලා නිවුස් ෆස් මේ සත්කෝරලේට අවුරුදු වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මම හිතන්නේ මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා නිවුස් ෆස් ආයතනයට මේ ගම්මැද්ද මේ ආයතනයට මේ ගල්ගම ප්‍රදේශයේ මේ වගේ අවුරුදු උත්සවයක් පවත්වන එකට සා විශේෂයෙන්ම කියන්න ඕනේ විනිශ්චය කරද්දී හරිම අපහසු වුණා නමුත් තුන්දෙනෙක් තෝරන්න ඕනම හින්දා අමාරුවෙන් තුන්දෙනෙක් තෝරගත්තා. ඉතින් හැමෝටම සුබ පතනවා හැමෝම දක්ෂයි හැමෝම ලස්සනයි. මේකට සහභාගී වෙච්ච සියලුම දෙනාට මම හදවතින්ම සුබ පතනවා. 2023 සත්කෝරලයට අවුරුදු අරගෙන ගල්ගමුවට ආපු වෙලාවේ අවුරුදු කුමරා තරගයේ තුන්වන ස්ථානයේ හිමි කරගන්නේ කවිෂ්ක ඩිල්ෂා. උණුසුම් සුබ පැතුම් ඔබට. දෙවන ස්ථානයේ 2023 සත්කෝරලේට අවුරුදු අවුරුදු කුමරා තරගයේ දෙවන ස්ථානය අංක 18න් තරඟ වැදුණු ඉෂාර ලක්රුවන් ඉෂාර ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් අවුරුදු කුමරා තරගයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නේ අංක 17න් තරඟ වැදුණු නයනජිත් පතිරණ ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් ලබා දෙමු උණුසුම් අපල සන්නාදයක් මේ පළමු දෙවන සහ තුන්වන ස්ථානයේ හිමි කරගත් තරඟකරුවන්ට බොහොම ස්තුතිවන්ත වෙන අපත් සමග එකතු වීම ගැන මම කැමතියි දැන් පොලිසිය කිව්වම අපි ආරක්ෂාවට මුල් තැන දීලා නීති හා සාමය රකින්න වෙහෙසනවා කියලා අපි දන්නවා මේ වගේ කාර්යාවයක් එක්ක ශ්‍රීෂෙන් ශ්‍රී ලංකා පොලිසිය අපත් සමග අත්වැල වැදගත් අද දවස පුරාවට ඒ ගැන ස්තුතිපූර්වක වෙන ගමන් මොකද හිතෙන්නේ මේ දවස ගැන ඇත්තටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා තිරස නිවුස් පර්ස් ආයතනයට තුන්වෙනි ස්ථානය අංක 15 KDA ඩිලුක්ෂී කාශ්මිනී ඔබට අපෙන් උණුසුම් සුබ පැතුම් අත්පොල සන්නාදය අත්පොල සන්නාදය අවශ්‍යයි මුළු ලෝකවාසී ජනතාවට සජීවීව මේ මොහොත දැක ගන්නට හැකියාවක් ලැබීම අතිශයම වැදගත් කාරණාවක් අංක 38න් තරඟ වැදුණු RM සරසි තරු ප්‍රභා දැන් තමයි වෙලාව කවුරුත් පුන පුනා බලා සිටි ඒ වෙලාව කවුද අද දවසේ අවුරුදු කුමරිය බවට පත් වෙන්නේ මට නම් පේනවා හොඳයි අපි වැඩි වෙලා යන්නේ නැහැ කවුරුදු කුමරිය බවට පත්වන්නේ අවුරුදු කුමරිය බවට පත්වන්නේ ඔබයි අංක 20න් JA මදුෂානි මහේෂිකා 2023 සත්කෝරලේට අවුරුදු මේ අවුරුදු දානේ නිවුස් ෆස්ට් අවුරුදු කුමරිය බවට පත්වන්නේ ඇයයි ඉතින් තියුණු තරගයකින් පසු අවුරුදු කුමාරවරුන් සහ අවුරුදු කුමරියන් පළමු දෙවන සහ තුන්වෙනි ස්ථාන තෝරාපත් කර ගන්නට අපිට හැකියාවක් ලැබුණා. ඩිලුක්ෂි මොකද හිතන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. තරඟයට ඉදිරිපත් වුණාට පස්සේ හිතුණා පෙරදුණා දින්නත් ඒක සතුටින් බාර ගන්නවා කියලා. ඒත් මේ මොහොතේ කුමක් හෝ ස්ථානයක් ලැබුණා. ඉතින් ඒකට ගොඩක් සතුටු වෙනවා. ඉතින් මට ගොඩක් සතුටුයි. ඒ වගේම මේ අවස්ථාවට එන්න උදව් කරපු හැමෝටම ස්තුතියි. දෙවන ස්ථානයේ ලබාගත්තේ ආර්.එම්. සරසි තරුපබා සරසි මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි මම මෙතෙන්ට එවේ මගේ අක්කා. එයා හින්දා මම දිනුවේ අද. මෙතන ගොඩක් ලස්සන කට්ටියක් ඉන්නවා. සතුටුයි.
හොඳයි සත්කෝරලේට අවුරුදු 2023 ජේ මදුෂානි මහේෂිකා තමයි අද දවසේ අවුරුදු කුමාරිය බවට පත්වන්නේ මදුෂානි මොකද හිතන්නේ අද දවස විශ්වාසයක් තිබ්බද එන්න කලින් ඉඳලම අවුරුදු කුමාරිය මමයි කියලා හිතුවද විශ්වාසයක් තිබුණා ඒත් ගොඩක් තරඟකාරියෝ ඉන්නවා ගොඩක් ලස්සන අය විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ සිරස මාධ්‍ය ජාලයට මේ වගේ වැඩසටහනක් අපේ වගේ ගමට ගෙනල්ලා මේ වගේ අපිට අවස්ථාවක් ලබා දෙනවට විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනේ අයට ඒ වගේම මට උදව් කරපු අම්මා තාත්තා සහ විනිසුරු මඩුල්ලටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හොඳ අපි උණුසුම් අත්පොල සන්නාදයක් ලබා දෙමු අපේ කුමාරවරුන්ට ඒ වගේම පළමු ස්ථානය අංක 17 නයනජිත් පතිරණ තුන්වෙනි ස්ථානයේ හිමි කරගත්තේ අංක 15 KDA ඩිලොක්ෂි කෂ්මිනි දෙවෙනි ස්ථානයේ අංක 38 RM සරසි තරුපබා ඒ වගේම පළමු ස්ථානයේ අංක 20 JA මදුෂානි මහේෂිකා හොඳයි අපි ආරාධනා කරනවා න්ියුස් ෆස්ට් ඒ වගේම කැපිටල් මහරජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශිවාන් ඩැනියෙල් මහත්මයාට 2023 සත්කෝරලේට අවුරුදු අරගෙන ගල්ගමුවට ආපු වෙලාවේ අවුරුදු කුමරිය බවට පත් වූ ඇයට හිමි කිරුල පළඳවන්නට ලබා දෙමු උණුසුම් අපල සනාදයක් ඇයට ඇගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක් වනවා නොඅනුමානයි ගම්මැද නායක ශිවාන් ඩැනියෙල් මහත්මයා එලෙස ඇයට හිමි හිරුල ඇයට පැනදුවේ